ගෘහභාණ්ඩ අලවිසලක අලවිය සඳහා ගෘහභාණ්ඩ වර්ග 40ක් ඇත. එහෙනම් මෙතන සර්වත්‍ර කුලකය 40යි. ඔක්කොම භාණ්ඩ 40ක් තියෙනවා. ඒවා අතරින් 26ක් දැව රහිත වන අතර 26ක් දැව රහිතයි. මෙතන තියෙන්නේ දැව සහිත කියන කුලකය. මේ දැව සහිත කියන කුලකයට අයිති වෙන්නේ නැති 26ක් තියෙනවා. දැව සහිත කියන එකට අයිති වෙන්නේ නැති ප්‍රදේශ දෙකක් තියෙනවා. එකක් බෙන්න මෙතන ප්‍රදේශය අනික බෙන්න මෙතන ප්‍රදේශය ඔන්න ඔය ප්‍රදේශ දෙක තුල 26ක් තියෙනවා එම දැව රහිත වර්ග වලින් 12ක් දේශීයව නිෂ්පාදිත වේ එහෙනම් දැව රහිත ඒ කියන්නේ දැව සහිත කියන එකට අයිති වෙන්නේ නැති නමුත් දේශීයව නිෂ්පාදනය කරලා තියෙන භාණ්ඩ කීයක් තියෙනවද 12ක් තියෙනවා එහෙනම් අපිට පැහැදිලිවම බෙන්න මෙතන 12 යොදා ගන්න පුළුවන්. අපි එතනින් යොදා ගමු 12. එතකොට අපි දන්නවා දැව රහිත ඔක්කොම 26යි. ඒ කියන්නේ වෙන මේ ප්‍රදේශයේ හෝ වෙන මේ ප්‍රදේශයේ වෙන මෙතන ප්‍රදේශයේ හෝ වෙන මෙතන ප්‍රදේශයේ 26යි. ඒකෙන් 12ක් මෙතන නම් ඉතුරු ටික තියෙන්න ඕනේ මෙන්න මෙතන. එහෙනම් අපි මොකද කරන්නේ 26ෙන් අඩු කරනවා 12ක් 14යි. ඒ එන 14 එන්න ඕනේ මෙන්න මෙතෙන්ට. ඊළඟට ගාණ තුල කියනවා දේශීයව නිෂ්පාදිත දැව සහිත වර්ග ගණන 9කි. දේශීයවත් නිෂ්පාදනය කරලා තියෙනවා දැව සහිතත් වෙනවා. ওই දෙකටම අයිති වෙන කීයක් තියෙනවද? 9ක් තියෙනවා. එහෙනම් අපිට 9 යොදා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. එතකොට දැන් මේ වෙන් රූපය තුල මෙතන 9යි, මෙතන 12යි, මෙතන 14යි. ඔක්කොම කොටස් කිරවිලා තියෙන්නේ පුරවන්න අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මෙතන විතරයි. එහෙනම් එතන අපිට හොයා ගන්න පුළුවන් මේ 9යි, 12යි, 14යි. මේ ටික ඔක්කොම එකට එකතු කරනවා. 9 ධන 12 ධන 14 ඒ ඔක්කොගේම එකතු වශයෙන් අපිට ලැබෙනවා 9යි 2යි 11යි 11යි 4යි 15ෙන් 5 දානවා එකක් ඉතුරුයි 1යි 1යි 2යි අර 1යි 3යි මේ ඔක්කොගේම එකතුව 35යි එහෙනම් මෙන්න මෙතන කීයද කියලා හොයාගන්න මේ ආපු 35ෙන් කොම ගෘහ භාණ්ඩ වන 40ෙන් අපි අඩු කරනවා 35ක් එතකොට පිළිතුර වශයෙන් අපිට 5යි කියලා ලැබෙනවා එහෙනම් මෙතන පැහැදිලිවම එන්න ඕනේ 5යි. එතකොට දැව සහිත කියන එක 9යි 5යි අපිට 14යි කියලා ලැබෙනවා. රෝමන් දෙකේදී අහනවා දේශීයව නිෂ්පාදනය නොකළ දැව සහිත. දේශීයව නිෂ්පාදනය කරපු නැති. දේශීයව නිෂ්පාදනය කියන රවුමට අයිති වෙන්නේ නැති නමුත් දැව සහිත භාණ්ඩ කීයක් තියෙනවද කියලා. එතකොට ඕගලන්ට පැහැදිලි මේකට අයිති වෙන්නේ නැති නමුත් දැව සහිත පැහැදිලිවම කීයක් තියෙනවද? පහක් තියෙනවා ඊළඟට රෝමන් 3 මෙම අලවිසලෙහි ඇති දේශීයව නිෂ්පාදනය කළ සියලු භාණ්ඩ වර්ග සඳහා දේශීයව නිෂ්පාදනය කරලා තියෙන ඔක්කොම භාණ්ඩ සඳහා මෙන්න තියෙනවා දේශීයව නිෂ්පාදනය කරපු දේශීයව නිෂ්පාදනය කරපු සෑම භාණ්ඩයක් සඳහාම දේශීයව නිෂ්පාදනය නොකළ සමහර භාණ්ඩ වර්ග සඳහා විකිණීමේදී වට්ටමක් ලබා දී වට්ටම් ලබා දෙන දැව සහිත වට්ටමුත් ලබා දෙන දැව සහිත වර්ග 11ක් ඇති අතර වට්ටම් ලබා නොදෙන ගෘහ භාණ්ඩ 13ක් ඇත. ඉහත රෝමන් එකෙහිදී ඇති වෙන් රූප සටහනෙහි පිටපතක වට්ටම් ලබා දෙන ගෘහ භාණ්ඩ වර්ග දැක්වීමට උපකුලකයක් සුදුසු පරිදි ඇඳ දී ඇති සියලු තොරතුරු පිටපතෙහි පැහැදිලිව අන්තර්ගත කරන්න. මෙන්න මේකේ අර කලින් තියෙන වෙන් රූප සටහනේ පිටපතක ඒක මම මෙතන මෙහෙම දක්වලා තියෙනවා. එතකොට ඒක පිටපතක වට්ටම් දෙන කියන කුලකේ අඳින්න කියලා කියනවා. ඒතර වට්ටම් දෙන කියන කුලකේ අපි මෙතන අඳින්න ඕනේ. කොහොමද වට්ටම් දෙන්නේ? දේශීයව නිෂ්පාදනය කරපු සියලුම භාණ්ඩ. එහෙනම් මේ දේශීයව නිෂ්පාදනය කරපු ඔක්කොම ටික මේ වට්ටම් දෙනවා කියන එකට අයිති වෙන්න ඕනේ. දේශීයව නිෂ්පාදනය කරපු සියලුම භාණ්ඩ වලට වට්ටම් දෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. දේශීයව නිෂ්පාදනය කරපු සියලුම භාණ්ඩ සඳහා වට්ටම් ලැබෙනවා. ඒ වගේම දේශීයව නිෂ්පාදනය නොකරපු සමහර භාණ්ඩවලටත් වට්ටම් ලැබෙනවා. එතකොට
දේශීයව නිෂ්පාදනය කරපු කොටමත් දේශීයව නිෂ්පාදනය නොකරපු මෙන්න මේ හරිය තියෙන ටිකකුත් අහුවෙන්න ඕනේ. දේශීයව නිෂ්පාදනය නොකල සමහර භාණ්ඩ සඳහා වට්ටම් ලබා දෙනවා. එහෙනම් මේ ඇඳලා තියෙන්නේ වට්ටම් ලබා දෙන කුලකය. ඒක අපි නම් කරනවා වට්ටම් ලබා දෙන. මෙතන දාන්න පුළුවන් වට්ටම් ලබා දෙන. මේ තියෙන්නේ වට්ටම් ලබා දෙන කුලකය. හරි. එතකොට දැන් අපිට ගාන තුල කියනවා දේශීය නිෂ්පාදනය කරපු සියලු භාණ්ඩ සඳහා දේශීය නිෂ්පාදනය කළ සමහර භාණ්ඩ වර්ග සඳහා පිකිනීමේදී වට්ටමක් ලබා දේ වට්ටම් ලබා දෙන දවසහිත වට්ටම් ලබා දෙන දවසහිත වට්ටනුත් දෙනවා දවසහිතත් වෙනවා මෙන්න මේ ප්‍රදේශයේ වට්ටනුත් දෙනවා දවසහිතත් වෙනවා ඔක්කොම කීයක් තියනවලුද 11ක් තියනවලු මෙන්න මේ ප්‍රදේශයේ එතකොට අපි දන්නවා කලින් වෙන් රූපයේ දේශීය නිෂ්පාදිත දව සහිත ඒ කියන්නේ මේ දෙකටම අයිති වෙන නමයක් තියෙනවා මේ දෙකටම අයිති වෙන නමයක් තියෙනවා හරිනේ එතකොට මෙන්න මෙතන නමේ එන්න ඕනේ කලින් නමයක් මෙතන තිබ්බා ඒ නමේ හැමමම තියෙනවා එතකොට දැන් මේ කොටස තුලේ 11ක් හැදෙන්න නම් තව දෙකක් මෙන්න මෙතෙන්ට වැටෙන්න වෙනවා හරිනේ තව දෙකක් එතෙන්ට වැටෙනවා ඒ දෙක එන්නේ මේ ඔක්කොම ප්‍රදේශයේ 11ක් වෙන්න ඕනේ. ඒ දෙක එන්නේ කොහෙන්ද? ඒ දෙක එන්නේ මෙන්න මෙතනින්. මෙතන තියෙනවා දව සහිත පහක්. එහෙනම් අපිට පැහැදිලි එතන 11 හැදෙන්න නම් මේ පහෙන් දෙකක් මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. පහෙන් දෙකක් පැනලා තියෙනවා මෙතෙන්ට. ඒතර පහෙන් දෙකක් එතෙන්ට පැන්නා. ඒක නිසා දැන් මේ පැත්තේ තියෙන්නේ කීයද? පහෙන් දෙකක් අඩු වුණාම 3යි. මෙතන එහෙනම් එන්න ඕනේ 3යි කියලා. අදට කලින් තිබ්බ දේශීය නිෂ්පාදිත 12 ඒක මෙහෙම්මම මේකේ තියෙනවා දේශීය නිෂ්පාදිත 12යි ඒක හැම්මම මේකේ තියෙනවා ඊට පස්සේ ආයේ අපිට කියනවා මේ ගාන තුල දව සහිත ගෘහ භාණ්ඩ වර්ග 11ක් ඇති අතර වට්ටම් ලබා නොදෙන ගෘහ භාණ්ඩ 13ක් ඇත වට්ටම් දෙන්නේ නැති ගෘහ භාණ්ඩ තියෙන්නේ 13යි එතකොට මේ වට්ටම් ලබා දෙන කියන කුලකයට අයිති නැති දැනට තියෙන්නේ 3යි. එහෙනම් තව 10ක් එන්න ඕනේ එළිය. මොකද වට්ටම් ලබා නොදෙන ඔක්කොම 13යි. එහෙනම් මෙන්න මෙතනින් තව 10ක් එන්න ඕනේ. දැන් ඔයගලන්ට මතකයි කලින් වෙන් රූප සටහනේ මේ පිට තිබ්බ 14ක්. පිට 14ක් තිබ්බා. නමුත් දැන් තියෙන්නේ 10යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒ 14ෙන් 4ක් ඇතුළට ඇවිදලා තියෙනවා. ඒ කියන්නේ 4කට මොනවා ලැබිලා තියෙනවද? වට්ටම් ලැබිලා තියෙනවා. එහෙනම් ඒ 4 මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. හරි. දැන් එතකොට සම්පූර්ණයෙන්ම වෙන් රූප සටහන අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට රෝමන් දෙකෙහිදී ඇඳි වෙන් රූප සටහනක පිටපතක වට්ටම් ලබා දෙන ගෘහ භාණ්ඩ වර්ග දැක්වීමට උපකුලකයක් සුදුසු පරිදි ඇඳි සියලු දත්ත එම පිටපතෙහි අන්තර්ගත කරන්න. එතකොට අපිට තව මේකේ අන්තර්ගත කරන්න පුළුවන්. මෙතන 9යි 12යි ඒ දෙන්නගේ එකතුව 9යි 12යි එකතු කරපුවාම 21යි 21 මෙතනින් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දව සහිත ඔක්කොම තියනවා 9යි 2යි 11යි 3යි 15ක් නමයයි දෙකයි 11යි 11යි 3යි 14ක් ඒ 14 මෙතනින් කයිමු 14ක් එතන තිබ්බා මෙතනත් 21 එන්න ඕනේ ඊළඟට වට්ටම් දෙන ඔක්කොම ගෘහ භාණ්ඩ තියෙනවා 2යි 9යි 12යි 4යි එතකොට 12යි 4යි 16යි 16යි 2යි 18යි 18යි 9යි 27ක් වට්ටම් දෙන ගෘහ භාණ්ඩ ඔක්කොම 27ක් තියෙනවා 27 එන්න ඕනේ මෙන්න මෙතනින් 27යි එතකොට ප්‍රශ්නයක් අහනවා දේශීයව නිෂ්පාදනය නොකළ භාණ්ඩ කීයක් සඳහා වට්ටම් ලබා දෙයිද දේශීයව නිෂ්පාදනය නොකළ එතකොට දේශීය නිෂ්පාදනය කරා කියන කුලකයට අයිති වෙන්නේ නැති මෙන්න මේකට අයිති නොවන නමුත් වට්ටම් ලබා දෙන කීයක් තියෙනවද එතකොට පැහැදිලි
දේශීය නිෂ්පාදනය කියන එකට අයිති වෙන්නේ නැති නමුත් වට්ටම් දෙන මෙතන දෙකයි මෙතන හතරයි ඔක්කොම කීයක්ද හයක් තියෙනවා